අද අපි ඔයාලට අරගෙන ආවේ විජේ ටීවී වෙතින් මේ පැතිරී යන වසංගතය එහෙමත් නැත්නම් COVID-19 කොරෝනා වෛරස් එකත් එක්ක සිරිපා වන්දනා සමයේ ආගමික වන්දනාකරුවන් හැසිරෙන්නේ කොහොමද කියන එක ශ්‍රීපාදා ස්ථානාධිපති නාහිමියෝ ප්‍රකාශ කළේ කොහොමද කියන එක ගැන උඳුවක් බොහෝ දිනෙන් ආරම්භ කළ ශ්‍රීපාද වන්දනා වාරය නිමිත පරිදි වෙසක් බොහෝ දිනෙන් අවසන් කරන බව තමයි ශ්‍රීපාද ස්ථානාධිපති සබරකම පළාත් ප්‍රධාන සංඝනායක වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්නෝ නාහිමියෝ ප්‍රකාශ කළේ වෛරස් වලට බිය නොවි අතීතයේ ජනතාව ශ්‍රීපාද ස්ථානයේ වැඳ පුදාගත් බවත් එසේ වුන් පැමිණියේ සිය ජීවිත පරදුවට තබමින් බවත් තමයි නාහිමියෝ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් දක්වමින් අදහස් දැක්වේ එදා ඔවුන්ගේ ගේ දොර ඉඩකඩම් මිල මුදල් හැමදේම තම ඥාතීන්ට භාර දී ශ්‍රීපාද ස්ථානයේ වඳින්නට ආවේ ආපසු යන්න බලාගෙන නොවන බවත් තමයි නාහිමියෝ ප්‍රකාශ කළේ අතීතයේදී මිනිසුන් ශ්‍රීපාද ස්ථානයේ වන්දනා කිරීමට පැමිණියේ ඒ උතුම් ස්ථානයක් නිසා බවත් එසේ පැවිනි ඇත්තන් වන්දනාකරුවන් සතුන්ගෙන් පිරිහැර සිදු වී හා ස්වාභාවික විපත්වලින් මියගිය බවත් ශ්‍රීපාද වන්දනාවට පැමිණ ඇයට කිසිදු පහසුකමක්වත් නොතිබුණු බවත් උන්වහන්සේ ප්‍රකාශ කළා අති දුෂ්කරතා මැද අතීතයේ පැවිනි වන්දනාකරුවන් බුදුරජාණන් වහන්සේගේත් සමන් දෙවියන්ගේත් ආශිර්වාදය ලබාගෙන ආපසු ගිය බවත් මෙවැනි වෛරසයකට බිය වූයේ නම් එදා සිට අද දක්වා වන්දනාකරුවන් ශ්‍රීපාද ස්ථානයට නොපැමිණ බවත් උන්වහන්සේ සඳහන් කළා ඉතින් මේ පවතින තත්ත්වයත් එක්ක ශ්‍රීපාද වන්දනාවේ යනවා නම් යනවද නැද්ද කියන තීරණය ගත යුත්තේ ඔබයි. තවත් අලුත්ම තොරතුරක් අරන් විජේ ටීවී වෙතින් ඉක්මනින්ම එනම් විජේ ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න.